හරි එමනම් ආයුබෝවන් සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි අපි සූදානම් වෙන්නේ අපගේ පරිගණක පාඨමාලාවේ MS Access කියන මොඩියුල් එකේ දෙවෙනි වීඩියෝ ටියුටෝරියල් එකත් එක්ක අද දිනේ කොහොමද ඩේටාබේස් එකක් ක්‍රියේට් කරන්න කියන එක පියවරෙන් පියවර අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ ඉතින් වෙනකොට මම කොහොමද ඒ කියන්නේ ඩේටාබේස් එකක් සේව් කරගන්න නැත්නම් ක්‍රියේට් කරගන්නේ ඒ වගේම අපි ගත්තොත් එහෙම ටේබල් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද ටේබල් එකක් ක්‍රියේට් කරාට පස්සේ අපිට ඒකට දාන ෆීල් නේම් එකක් ඇතුළත් කරගන්න විදිය සහ අපිට දාන ෆීල් නේම් එක සඳහා යොදාගත හැකි ඩේටා ටයිප් වර්ග ගැන අපි මුලින්ම හඳුනාගත්තා. ඉතින් මම අද සූදානම් වෙන්නේ ඔයාලට ඒ කියා දීපු පොඩි ලෙසන් එකකින් පොඩි ප්‍රැක්ටිකල් එකක් කරන්න. මොකද එදා දැන් ප්‍රැක්ටිකල් එකක් කරාට ඒක ඒ කියන්නේ අපි දල වශයෙන් අපි කතා කරගෙන ගියේ. ඉතින් අද අපි මොකද්ද මේ ඇක්සස් කියන්නේ කියන එක දල අවබෝධයක් දෙන්න තමයි මම සූදානම් වෙන්නේ. මොකද දැන් ඒකේ පිළිබඳ ඇක්සස් කියන එක පිළිබඳ අවබෝධයක් නැතුව ඔයාලට යන්නේ කොහෙද කියන එක අදහසක් නැති වෙන්න පුළුවන්. හරි. එහෙමනම් මම ඔයාලට එවලා තිනවා ඔයාලගේ WhatsApp group වලට lesson ඒ කියන්නේ පොඩි practical sheet එකක්. හැමෝම මේ practical sheet එක download කරගන්න මම WhatsApp වල share කරලා ඇතී. මේ lesson එකත් එක්ක තමයි අද දවසේ මම පාඩම ගෙනියන්නේ. ඔයාලට පුළුවන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් YouTube එකත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් ඔයාලට mic එක on කරලා අහන්න පුළුවන්. chat එකක් දාන්නත් පුළුවන්. හරි එහෙමනම් මම හිතන්නේ මම පැහැදිලිව හැරෙන හැමෝටම ඔයාලට දාපු ඒ ප්‍රැක්ටිකල් සීට් එකත් එක්ක අපි ප්‍රැක්ටිකල් එක ආරම්භ කරමු. හරි එහෙනම් මම ඇක්සස් වින්ඩෝ එක ෂෙයා කරන්නම්. මම අද කැමති ඔයාලගේ ස්ක්‍රීන් එකක් එක්ක වැඩ කරන්න. මොකද ඒකට ඔයාලගේ ස්ක්‍රීන් එකෙන් තමයි යන්නේ. ඒකට ඔයාලා ප්‍රැක්ටිකල් එක කරන විදියට තමයි පාඩම යන්නේ. මම ඒක මම හිතනවා ඒක වඩා සාර්ථක වෙයි කියලා. හරි. කාටද පුළුවන් මේ මට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න? කවුරුහරි කෙනෙක් මට ස්ක්‍රීන් එක ෂෙයා කරලා දෙන්න. හරි ෂෙයා කරනකම් මම අද කරන්න බලාපොරොත්තු වෙන ලෙසන් එක ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් ඔයාලට මම එදා සාකච්ඡා කරේ ඩේටා ටයිප් ගැන, ඒ වගේම ෆීල්ඩ් නේම් ගැන කතා කරා. ඉතින් දැන් අපි මෙන්න මේ පොඩි ඩේටාබේස් එකක් ක්‍රියේට් කරන්න තමයි සූදානම් වෙන්නේ. මම මේ ඩේටාබේස් එක ක්‍රියේට් කරන්න අවශ්‍ය කරන සම්පූර්ණ තොරතුරු දීලා තියෙනවා. ඒතර මෙතන ඉඳන් කියන්නේ අපි අපිට ඕපන් කරන්නලු ඕපන් නිව් ඩේටාබේස් කියන්නේ ඕඩර් කියලා ඩේටාබේස් එකක් ක්‍රියේට් කරන්න. හරිනේ ඊළඟට අපිට කියනවා ක්‍රියේට් අ ෆලෝවින් ඩේටාබේස් ටේබල් යූසින් ඩිසයින් වියු ඇන් එන්ටර් ඩේටා. අපිට ඩේටාබේස් එකක් ක්‍රියේට් කරලා ඒකට දාගන්න කියලා කියනවා ටේබල් එකක්. ඒ ටේබල් එක හදද්දී භාවිත කරන ලබන ෆීල් නේම් එක, ඒ වගේම ඩේටා ටයිප් එක, ෆීල් සයිස් එක සහ ෆෝමැට් එක පැහැදිලිව දීලා තියෙනවා. ඒකට අදාළ ඩේටාත් දීලා තියෙනවා. හරිනේ එතකොට අපිට මෙන්න මේ ඩේටා ටික භාවිත කරලා අපි කොහොමද ටේබල් එකක් ක්‍රියේට් කරන්න කියන එක තමයි මුලින්ම බලන්නේ. ඊළඟට අර දවසේ සාකච්ඡා කරනවා අපි කෝරි එකක් කියන්නේ මොකද්ද, කෝරි එකක් හදන්නේ කොහොමද කියලා. ඒතර කෝරි එකට යන්න නම් රිලේෂන්ෂිප් ගැන කතා කරන්න ඕනේ. ඒතර රිලේෂන්ෂිප් ගැන මම අද කතා කරනවා. රයිට්. ඊළඟට කෝරි එකක් ඇතුලේ කොහොමද සමීකරණයක් දෙන්නේ? කෝරි එකක් ඇතුලේ කොහොමද සමීකරණයක් දෙන්නේ? අපි Excel වල සමීකරණ දෙනවා වගේම ඇක්සස් වල කොහොමද සමීකරණයක් දෙන්නේ කියන එකත් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ෆෝම් එකක්. ඒ කියන්නේ අපි ඒ කියන්නේ ඩේටාබේස් එකක් ක්‍රියේට් කරාට පස්සේ ඒකේ ඩේටා එකට ඉන්ටර්ෆේස් එකක් හදන්න ඕනේ. ලස්සන. ඒකෝර ඒ ඉන්ටර්ෆේස් එක කොහොමද ඩිසයින් කරන්නේ කියන එක මූලික හඳුන්වා දීම කරනවා. ඒ වගේම තමයි අපි හදාගන්න ඩේටාබේස් එකකින් අපි අවසානයේ බලාපොරොත්තු තමයි අපිට පහසුවෙන් report එකක් generate කරගන්න එක. ඉතින් කොහොමද report එකක් generate කරන්නේ කියලා අද දවසේ කතා කරනවා. රයිට්. අද මම දීලා තියෙන lesson එකේ සම්පූර්ණ කරන්න තියෙන ටික දීලා තියෙනවා. හරිනේ. ඔයාලට තියෙන්නේ මම මේ පැත්තෙන් කියා දෙනවා මාත් එක්කම මේ practical එක කරගෙන යන්න. හරි lesson එක ඔයාලගේ අතට එවලා තියෙනවා. එහෙනම් හැමෝම ආරම්භ කරමු. Access open කරගෙන මාත් එක්කම මේ practical එක කරන්න. රයිට්. ඔයාලා කරන කෙනෙක්ම මට share කරන්න. ඒකට ඔයාලගේ computer ඉඳන්ම මම පාඩම පැහැදිලි කරනවා. කාටද මට share කරන්න පුළුවන්? චාමර පුළුවන්ද?
సో మగ్గే మే క్లోజ్ చేసినా సరే సరే నాట్ రెస్పాండింగ్ కి వెళ్ళ డేటాబేస్ వి కార్డ్ పులవని කවුරුහරි එක්කෙනෙක් මට ෂෙයා කරන්න දෙන්න කවින්ද හරි කවුරු හරි කොහොමද ඔයාලා බය වෙන්න එපා මම උදව් කරනවා అయ్యో అవరు ఎక్కడ మన చేయకలేదండి స్క్రీన్ ఇక ईशानी मट स्क्रीन शेयर कर अरे सर मम्मी पे का मैं मम फोन ने के इनने या सर अरे शेयर करना राइट हम देखेंगे कि पहासो क्रम में आता मैं वाला बड़ा पहले लिए तो मैं करने थी कावरुप देख कर दो करने करन देने हरे දැන් මෙතනින් දැන් අපිට අපි කතා කරන්නේ ඩේටාබේස් එකක් ක්‍රියේට් කරන්න පුර ඩේටාබේස් එකක් ක්‍රියේට් කරන ඕඩර් කියලා. හරිද? මොකද්ද ඩේටාබේස් එකේ නම? ඕඩර් කියලා ඩේටාබේස් එකක් අපි හදන්න යන්නේ. එතකොට එහෙමනම් මෙන්න මේ විදිහට. අපි ඕඩර් කියලා ඩේටාබේස් එකක් දා ගන්නවා. ඒක ඕඩර් කියන ඩේටාබේස් එකත් එක තමයි එතනින් එහාට අපි වැඩ ටික කරගෙන යන්නේ. හරි. එහෙමනම් අපි ඩේටාබේස් එකක් ක්‍රියේට් කරන්න මුලින්ම යන්න ඕනේ ඇක්සස් ඕපන් කරගන්න. ඇක්සස් ඕපන් කරලා ඇවිල්ලා අපිට පුළුවන් මුලින්ම ඩේටාබේස් එකේ නම දෙන්න. හරි. එහෙමනම් ටයිප් කරගන්න බලන්න ඕඩර් කියලා ඩේටාබේස් එකක් දාගන්න. මේ විදිහට ඩේටාබේස් එකේ ටයිප් කරගන්න. ඊළඟට අපි හදාගත්ත ඩේටාබේස් එක සේව් කරන්නේ කොහෙද කියලා තීරණය කරන්න ඕනේ. සේව් කරන්නේ කොහෙද කියලා තීරණය කරන්න ඕනේ. राइट मार्ते कम करेंगे यंग मार्कर के अटलों का वो मटे किया अरे अरे मिडल डे आने उन नम्बर सेव कराने मगे कंप्यूटर के डी के न पार्टिशन ने के डी के न पार्टिशन ने के नेता मामा डी के न पार्टिशन ने के एक्सेस के न बोल्डर के अटले मामु सेव करेगा ना मेकअ ओर्डर्स मगे ओर्डर के लतीयन निता मेकअ ओर्डर वन के ल හරි ඔය සේව් කරේ ඊයේ කේ ඇක්සස් කියන ෆෝල්ඩර් එකේ තමයි සේව් කරේ හරි හැමෝම දාගෙන බලන්න මේ විදිහට නම මගේ ස්ක්‍රීන් එක පේනව නේද ඔයාලට කොහොමද පේනව හරි ඕඩර්ස් කියලා මේ විදිහට දාගන්න ඊළඟට ෆයිල් එක ඒ කියන්නේ ඩේටාබේස් එක සේව් කරන දැන පාත් එක දෙන්න right දැන් මොනවද කරන්න ඕනේ create කියන බටන් එක උඩ ක්ලික් කරන්න දැන් මොකද කරන්න ඕනේ create කියන බටන් එක උඩ ක්ලික් කරන්න හරි ඔයාලට ලැබෙනවා මෙන්න මේ වගේ window එකක් එතකොට දැන් මේ window එකට අපි ගියා මීට කලින් එතකොට දැන් මෙතන ඉඳන් අපි සූදානම් වෙන්නේ අලුතෙන් table එකක් create කරන්න අලුතෙන් table එකක් create කරන්න එහෙමනම් අපි මෙතෙන්ට ගිහින් දැන් table 1 කියලා තියෙනවා මේ table එක edit කරන්න යනවා ඉතින් ඔය ටේබල් එකක් කෝරේ එකක් ෆෝම් එකක් රිපෝට් එකක් ඕනම එකක් එඩිට් කරනවා නම් කරන්න ඕනේ ඒ අදාළ ඔබ්ජෙක්ට් එක මත නැත්නම් මේ අදාළ ටේබල් එක මත මවුස් එකේ රයිට් බටන් එක ක්ලික් කරලා ඩිසයින් view කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ගිහලා ඩිසයින් view කියලා දෙන්න. රයිට් මම දෙනවා ඩිසයින් view කියලා.
ඊළඟට මෙතන නම දෙන්න ඕනේ. table එක දුන්නා මෙතන නම දෙන්න. මොකද නම? ආ මම දැනට දෙනවා order 1 කියලා. හරිද? table එකේ නම order 1 කියලා දෙනවා. डेटाबेस के फील नेम टिके एंटर कर අපි හදාගන්න database එකේ field name ටික enter කරගන්නයි තියෙන්නේ. හරි. එහෙමනම් අපේ තියෙන පළවෙනි field name එක තමයි order id. බලන්න මේ විදිහට lesson එකේ තියනවාද කියලා order id කියලා. එතකොට අපි order id කියන field name එක මෙතනට දාගන්න ඕනේ. order id කියන field name එක මෙතනට දාගන්න ඕනේ. එනම් මෙතනට ගියා order id කියලා type කරගත්තා. එතකොට ඒ table එකේම අපිට කියනවා order id එකේ field data type එක number එකක් හෝ field size එක integer එකක්. හරිද? order id එකේ data type එක මොකද්ද? number එකක් කියලා කියනවා field size එක integer කියලා කියනවා. ලෙසන් එක ඔයාලට පේනව නේද? ඔයාලට ලෙසන් එක පේන්නේ නැද්ද? පේනවා සර්. පේනවා සර්. හරි මෙන්න මෙතන තියෙන order id කියන name එක දාගන්න. ඊළඟ data type එක number එකක් කියලා කියනවා. එහෙනම් අපි number කියලා select කරමු. number කියලා select කරන්න. ඊළඟට field size එක integer. දැන් මෙතන තියෙනවා number format එකේ field size වර්ග කිහිපයක්. මම ඒ ගැන ඔයාලට කතා කරනවා. එතකොට ඒකේ නම් අපිට තියෙන field size වලින් ගත්තොත් මෙතන දිනා byte integer long integer single double කියලා තියෙනවා. අපි text එකක් දැම්මොත් text එකේ field size දෙන්න පුළුවන්. දුන් මෙතන number එකක් කියලා දුන්නොත් ඒකේ කාණ්ඩ කීපයක් තියෙනවා. එහෙනම් අපිට දෙන්න කියලා කියන්නේ integer කියලා. දැනට ඔයාලා මේක ගැන හිතන්න එපා. දැන් integer කියලා විතරක් දෙන්න. හරිනේ? මම මේවා පැහැදිලි කරනවා. අපි integer කියලා දෙනවා. කොහොමද කරේ? මෙතන code id කියලා type කරගත්තා. මෙතන ගිහලා data type එක type කරා number කියලා. ඊට පස්සේ මෙතන ගිහිල්ලා field size එක හදාගත්තා මේ ඉතලේ උඩ ක්ලික් කරලා integer කියලා. හරි. ඊළඟට දෙවෙනි field name එක. දෙවෙනි field name එක මොකද්ද? product කියලා තියෙන්නේ. දෙවෙනි field name එක මොකද්ද? product. අපි product කියන field name එක ඊළඟට දාගන්නවා. මෙතන ගියා ප්‍රොඩක්ට් කියලා ටයිප් කරගන්න. එතකොට ඒකේ data type එක මොකද්ද කියලා මේකේ කියලා තියෙනවා. මොකද්ද data type එක? text එක field size එක 10යි. data type එක text එක field size එක 10යි. එහෙනම් අපි කියයිලා මෙතන ගිහේ එතකොට text එකක් කියලා තෝරගත්තා. field size එක මෙතනින් 10ක් කියලා දෙනවා. මෙතනට ගිහලා ටයිප් කරන්න 10යි කියලා. මේ මගේ mouse point එක පේනවා ඇති ඔයාලට. field size එක field properties වල 10යි කියලා දෙන්න. ආගේ හරි background sound එකක් එනවා කවුද ඒ? හරි. ඔන්න එකත් හරි. ඊළඟට අපිට කියනවා quantity කියලා තව ෆීල්ඩ් නේම් එකක් දාගන්න. ක්වොන්ටිටි කියලා තව ෆීල්ඩ් නේම් එකක් දාගන්න. අනේ
Right. එහෙනම් අපි මෙන්න field name එක තියෙනවා. ඒකේ data type එක number, field size එක integer. එහෙනම් මෙතන ගිහිල්ලා මොකද කරන්න ඕනේ? Quantity කියලා type කරගන්න ඕනේ. මෙතනින් අපිට field size එක ඒ කියන්නේ data type එක දාගන්න කියන්නේ number කියලා. ඒකේ field size එක දාගන්න කියලා කියන්නේ integer කියලා. right. මොන දැන් field name තුනක් enter කරගත්තා. right. අපිට ඊළඟ field name එක මොකක්ද කියලා බලමු. ඊළඟ field name එක තියෙන්නේ unit price. right. එහෙනම් අපි මෙතනට ගියා unit price කියලා type කරගන්න. unit price කියලා කියනකොට මම ඒක කතා කරන්න දෙයක් නැහැ price එකක් නම් currency වෙන්න ඕනේ. ඒ වගේම තමයි currency නම් format එක rupees වෙන්න ඕනේ. එහෙනම් මෙතන ගිහිල්ලා rupees කියලා දාගන්නවා. rupees කියලා දාගන්න rupees කියලා කියන්නේ නැති කෙනෙක් ඉන්නව නම් එයාලා කරන්න ඕනේ control panel එකට ගිහිල්ලා region වලට ගිහිල්ලා additional settings වලට ගිහින් rs කියන එක currency format එක type කරගෙන එන්න ඕනේ. අනේ ඒක දන්නවා excel වල ඉඳන්ම කියා දීලා තියෙන්නේ. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අහන්න. හරි. ඊළඟට tax rate ඊළඟ field name එක තමයි tax rate. එහෙනම් අපි දැන් ගියා tax rate කියලා දාගත්තා. tax rate එකේ field data type එක මොකද්ද? right මෙතන කියලා තියෙනවා number එකක්. ඒක single කරන්නලු present කරන්න. ඒ කියන්නේ data type එක number කරන්නලු, field size එක single කරන්නලු, format එක present කරන්නලු. right මේ single කිය දැන් ඉස්සලා ඔයාලට කිව්වා integer කරන්න කියලා. ඊළඟට මම කිව්වා දැන් මෙතන single කරන්න කියලා. එතකොට දැන් මොකද්ද මේ අතර තියෙන වෙනස? හරි මේ වෙනස නිකන් අපිට සරලව තේරුම් ගන්න පුළුවන්. දැන් මෙතන tax rate කියලා කිව්වොත් tax rate යටතේ තියෙන ප්‍රතිශත සංඛ්‍යාව. ඒ වගේම දශමය සංඛ්‍යාව තියෙන්නේ. හරි. ඒතර මේ ප්‍රතිශත සංඛ්‍යාවක් අපිට ටේබල් එකක් තුළ එන්ටර් කරද්දී අපි මෙන්න මේ single කියන එක භාවිත කරනවා. ඊළඟට ඒක ප්‍රතිශත කරන්න present කියන එක භාවිත කරනවා. හරි. දැන් අපි සරලවම කරගෙන යමුද දැනට? single present කියලා දෙන්න ඕන. right එහෙනම් දැන් බලන්න අපි කොහොමද දෙන්නේ? මෙතනට ගියා මේක මොකද කරන්න ඕනේ? number කරන්න ඕනේ. number කරලා field size එක මොකද කරන්න ඕනේ? single කරන්න ඕනේ. format එක මොකද කරන්න ඕනේ? format කියන එකට ගිහිල්ලා මේ field size, field properties වල format එක මෙතනට ගිහින් present කරන්න ඕනේ. හරිනේ ඔන්න මම එඩිට් කරා. හරි දැන් අපේ පළවෙනි ටේබල් එකේ field name ටික ටයිප් කරගෙන ඉවරයි. order id එක දැම්මා, number කරා, integer කරා, product එක දැම්මා, text කරා, 10ක් කරා, quantity එක ටයිප් කරගත්තා, number කරා, integer කරා, unit price එක දාගත්තා, currency කරා, currency කරා, tax rate එක දැම්මා, number, single සහ present කරා. හරි මේ ටික දැන් හැමෝගෙම හරියන්න ඕනේ. දැන් අපි කරන්නේ ඔන්න ටේබල් එකේ ෆීල් නේම් ටික හරිනම්, data type ටිකක් හරිනම්, real properties ටිකක් හරිනම් අපි ටේබල් එක සේව් කරගන්නවා. හරි. ඊළඟට මෙතන දිනවා view කියන බටන් එක. මේ උඩින් ක්ලික් කරන්න. මෙතන දින view කියන බටන් එක මේ ඉහළ කොටසෙන් ක්ලික් කරන්න. එතකොට අපි හදාගත්ත ටේබල් එක ඔයාලට ඕපන් වෙන්න ඕනි. අපි හදාගත්ත ටේබල් එක ඔයාලට ඕපන් වෙන්න ඕනි. බලන්න ඕපන් වෙනවද කියලා. හරි දැන් අපි ටේබල් එක හදාගත්තා වගේම අපිට ටේබල් එකට ඩේටා දාන්න ඕනේ. එහෙනම් අපි ඩේටා ටික මෙතනින් එන්ටර් කරගෙන යනවා. මෙන්න මේ ටේබල් එකේදී මේ ඩේටා ටික තමයි එන්ටර් කරගන්න ඕනේ. හරිනේ
රයිට් කාට හරි පුළුවන් නම් මට ඩේටා ටික කියන්න මම ටයිප් කරගෙන යන්නම් එක ඒ ඒ ඒ ක්වොන්ටිටි එක ක්වොන්ටිටි 30යි 30යි යුනිට් ප්‍රයිස් එක 50යි රයිට් 106යි 6යි ඊළඟ දෙක BBB හරි 50යි හරි 19යි හරි 7.25යි හරි 3 හරි CCC 70 හරි 10 හරි 105යි හරි 4 DD 60යි හරි 17යි හරි 106යි හරි 5 E 40යි 40යි 9 40 හරි 9යි හරි 7.25යි පහ රයිට් හය දහයයි දහයයි 5.25යි පහ හත ජීජීජී 50යි 15යි 106යි 8 HH 80යි 6යි 5.25යි 5 හරි ඔයාලත් මේ ටිකම ටයිප් කරගන්න මේ ඩේටා ටිකම ටයිප් කරගන්න අපි ටේබල් එක හැදුවට පස්සේ මේ සාම්පල් ඩේටා ටිකක් අපි දාගන්න ඔන්න මම ඩේටා ටිකක් දාගත්තා එතකොට අපේ දැන් අපි කතා කරපු පළවෙනි ටේබල් එකේ වැඩ ටික ඉවරයි මේ ටික තමයි අපිට කරන්න කියලා කියන්නේ සර් තාම මේ ඩේටා එන්ටර් කරගන්න අවශ්‍ය පොඩ්ඩක් ඉන්න පුළුවන්ද හරි හරි එන්ටර් කරන්න එතකොට දැන් මේකේ ඩේටා එන්ටර් කරද්දී ගැටලු තියන අය ඉන්නවනම් මොනවා හරි හිතෙච්ච තැන තියෙනවනම් ඔහොම කතා කරන්න ඉවරද හරිද ඉවර ඩ්‍රයිව් කරලා හරි මේ විදිහට ටේබල් එකේ ඩේටා එන්ටර් කරලා ඉවර නම් ඔයාලා ඊළඟට කරන්න ඕනේ සේව් කියන බටන් එක උඩ ක්ලික් කරලා ඒකලා ටේබල් එක ක්ලෝස් කරගන්න ඉවරනම් චැට් එකක් දාන්න මට YouTube එකේ ඉන්න කට්ටියටත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් චැට් එකක් දාන්න මම ඒක බලන්නම් පැහැදිලි කරන්න
සේව් කරේ මේ අර ෆයිල් කියන තැනට උඩින් තියෙන මේ ඉන්නේ නේද? ඔව්. ටේබල් එක ක්ලෝස් කරේ. මොකද? ටේබල් එක ක්ලෝස් කරේ. නෑ ඔව් ටේබල් එක මෙතනින් ක්ලෝස් කරගන්න. උඩින්ම ඩේටාබේස් එක ක්ලෝස් කරන්නේ නැතුව මෙතන ගිහලා ක්ලෝස් කරගන්න. මෙන්න මෙහෙම මේ. මෙන්න මෙතනින් ක්ලෝස් කරගන්න. හරි. දැන් ආයෙමත් මම ලෙසන් එකට යනවා. ඔන්න පළවෙනි ටේබල් එක අපි හදලා ඉවරයි. අපිට තුන්වෙනි ප්‍රශ්නේ කියනවා create following query 1 ඒ කියන්නේ අපිට query 1 කියන එකක් හදලා අවිල්ල ඒක calculator field එකක් තියෙනවා. ඒ field එක add කරන්නලු EXC price එකයි with tax එකයි. හරිනේ? මෙන්න මේ කියන field name දෙක දාලා අපිට අලුතෙන් query එකක් design කරන්න කියලා කියනවා. එතකොට දැන් ඔයාලා ඉස්සලාම අද තමයි query එකක් හදන්න ඉගෙන ගන්න. මොකක්ද ඉස්සලාම බලමු අපි query එකක් කියන්නේ කියලා. හරි මම සරලව ඔයාලා ඔළුවේ මෙහෙම දෙයක් මතක තියාගෙන කියන්න. හරිනේ? query එකක් කියලා කියනවා අපි හදාගන්නා table එක. ඒ කියන්නේ table එකක් හෝ කීපයක් එකතු වෙමින් සාදාගන්නා තවත් table එකක්. query එකක් කොහොමද හදන්නේ? අපි මුලින් හදාගන්න table තියෙනවනේ. මෙන්න මේ ටේබල් එකක් හෝ ඒ කියන්නේ කිහිපයක් එකතු කරලා හදාගන්න තනි ටේබල් එකකට කියනවා අපි query එකක් කියලා. අර query එකේ අපිට ගණනය කිරීම කරන්න පුළුවන්, ෆිල්ටර් කරන්න පුළුවන්, ගොඩක් දේවල් කරන්න පුළුවන්. හරි. එමුනම් query එකක් හදන්නම් දැන් ටේබල් දෙකක් අඩු ගන්න තියෙන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ එක ටේබල් එකක්. ඒතර දැන් මෙතනින් අපිට කියන මෙතන පැහැදිලි කරනවා මොකක් කියලාද query 1 කියන එක design කරන්නලු හැබැයි EXT price එකයි with tax එකයි ඒකේ තියෙන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ calculated field එකක් add කරන්න කියලා කියනවා. නමුත් දැන් මෙතන ගිහිල්ලා පළවෙනි table එක බැලුවොත් පළවෙනි table එකේ මේ කියන field name දෙක නැහැ. මේ කියන field name දෙක නැහැ. EXT price එකයි with tax එකයි නැහැ. එහෙමනම් අපි මොකද කරන්නේ? Sorry. හරි. දැන් අපිට එහෙමනම් කරන්න වෙන්නේ දැන් ඔන්න පළවෙනි field name ඒ කියන්නේ පළවෙනි table එක තියෙනවා. ඉතින් මේ table එකත් එක්ක සංසන්දනය කරා මෙතන තියෙන query එකේ table එක තියෙන වෙනස හඳුනා ගන්න ඕනේ. මොකද වෙනස? මේකේ තියෙන field name වලින් මෙන්න මේ දෙක නැහැ. EXC price එකයි ඒ කියන්නේ with tax එකයි. මේ දෙක නැහැ. ඒ වගේම මෙතන order ID එක නැහැ. right. එහෙනම් අපි මොකද කරන්නේ? අපිට මෙන්න මේ කියන field name දෙක add කරලා තව අලුතෙන් table එකක් create කරගන්න වෙනවා. එහෙම නැත්නම් මේ table එකට මේක සම්බන්ධ කරන්න පුළුවන්. ඒකෝර අපිට ලේසිම ක්‍රමය තමයි අලුතෙන් තව table එකක් create කරගන්න එක. මොකද ඒක වෙනම දත්ත ඒ කියන්නේ කාණ්ඩයක් තියෙන නිසා. එහෙමනම් අපි මොකද කරන්නේ අලුතෙන් table එකක් create කරන්න යනවා. අලුතෙන් table එකක් create කරන්න යද්දී අපි බලන්න ඕනේ මෙතන තියෙන මේ පළවෙනි table එකක් එක්ක සම්බන්ධතාවයක් හදා ගන්න පුළුවන් field name එක මොකද්ද කියලා. ඒ කියන්නේ අපි බලනවා මෙයාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්ද මෙයාත් එක්ක මේ හැම එකක් ගැනම බලනවා. ඒකෝට අපිට product name එකත් එක්ක අපිට link කරන්න පුළුවන්. හරිද? product name එකත් එක්ක unique field name එකක් විදියට තියෙනවා product name එක. එහෙනම් product name එකත් එක්ක අපිට link කරන්න පුළුවන්. එහෙනම් අපි අලුතෙන් හදන table එකට add කරගන්න ඕනේ field name තුනයි. මොනවාද තුන? product එකයි, ඒ වගේම EXC price එකයි, with tax එකයි. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න ඕනේ. ඇයි product එක ගත්තේ? හරිද? එතකොට product එක ගත්තේ මේ පළවෙනි table එකත් එක්ක මේ දෙවෙනියට හදන table එක link කරගන්න ඕනේ. link කරගත්තේ නැත්නම් ඒ අතර සම්බන්ධතාවය ගොඩනගෙන්නේ නැහැ. right. මම ඉස්සරහට පැහැදිලි කරනවා relationship ගැන. එහෙමනම් අපි table එකක් create කරන්න යනවා. කොහෙට ද යන්නේ? අලුතෙන් table එකක් ගන්න. එතකොට ගන්න අලුතෙන් ගන්න හැම එකක්ම තියෙන්නේ create වල. create කියන tab එකේ. හැමෝම click කරන්න create කියන tab එක තුල. right. මෙන්න create කියන tab එක මත click කරා. click කරාට පස්සේ එතනින් තියෙනවා table කියන බටන් එක. මේ තියෙන table කියන බටන් එක. table කියන බටන් එක උඩ click කරන්න. table කියන බටන් එක උඩ click කරන්න. ඇයි අපි අලුතෙන් table එකක් හදන්න තමයි හදන්නේ. යන්න දැන් table 1 කියන එකට. table 1 කියන එකේ mouse එක right button එක click කරන්න. ඊළඟට design view කියලා දෙන්න. design view කියලා දෙන්න.
මම මෙතන හදා ගන්නවා ටේබල් එකක් මොකක් කියලාද order 2 කියලා මොකක් කියලාද හදාගන්නේ order 2 කියන එකක් තව එකක් හදා ගන්නවා හරිනේ එතන ගිහිල්ලා මම ටේබල් එකක් ක්‍රියේට් කරනවා order 2 කියලා මෙන්න ටේබල් එක හරි දැන් order 2 කියන එකට දාන්න ඕනේ ෆීල් නේම් මොනවාද එකක් තමයි මම කියුවේ ප්‍රොඩක්ට් එහෙනම් මෙතනට ගිහිල්ලා ප්‍රොඩක්ට් කියලා ටයිප් කරගන්න එතකොට ප්‍රොඩක්ට් එකට දීපු ෆීල් data type එක මොකද්ද කියන එක මෙතන තියෙනවා text එකක් 10යි එහෙමනම් මම මෙතනට ගිහිල්ලා මොකද කරන්නේ මේක text එකක් කරලා text එකක් කරලා 10ක් කරගන්නවා text එකක් කරන්න මෙතනින් field size එක 10 කරන්න හරිද text එකක් කරා field size එක 10ක් කරා හරි field size එක 10ක් කරා ඊළඟට මොකද තියෙන්නේ ඊළඟට තියෙන field name එක තමයි මොකද්ද ෆීල් නේම් එක EXT price එක. එහෙනම් අපි මෙතනට ගියා EXT price එක ටයිප් කර ගන්නවා. EXT price. ඊළඟට යන්න EXT price කියලා දරන ගියාට පස්සේ අපිට මොකද කරන්න තියෙන්නේ? ආ EXT price කියලා කියනකොටම ඒක currency කියලා වලට තේරෙන්න ඕනේ. ඒ ප්‍රයිස් කියන්නේ මුදල් මෙයා ගියා. ඒක නිසා ඒක කරන්සි. කරන්සි නම් ෆෝමැට් එක රුපියල් වෙන්න ඕනේ. එහෙනම් මෙතන ගිහිල්ලා රුපියල් කියන එක තෝරන්න ඕනේ. රයිට්. ඊළඟට ඊළඟට තියෙනවා අපිට ෆීල් නේම් එක with tax. එහෙනම් අපි මෙතන ගියා with tax කියලා ටයිප් කරගන්නවා. ෆීල් නේම් එකක් දාගන්න මොකද්ද? with tax. ඒකත් මොකද්ද? අපිට ටේබල් එක දිහා බලපුවම දෙනවා රුපියල් වලින් තියෙන්නේ එහෙනම් අපිට පුළුවන් මේකත් කරන්සි කරගන්න. රයිට් ටේබල් එකේ ෆීල් නේම් තුනම ටයිප් කරගත්තා. මෙතන ටයිප් ටික හරි මෙතනින් අපි මේකත් ෆෝමැට් එක කරන්සි කරගත්තා. හරි. දැන් අපි සේව් කරගන්නවා. view කරලා බලමු. ඔන්න දැන් ටේබල් දෙකක් හැදුවා. එකක් order 1 එකක් order 2. එතකොට පළවෙනි එකේ සහ දෙවෙනි එකේ ෆීල් නේම් වෙන වෙනම දාගත්තා. දැන් අපි කරන්න ඕනේ පළවෙනි ටේබල් එකේ අපි data enter කරගත්ත දෙවෙනි ටේබල් එකේ data enter කරන්න ඕනේ. හැබැයි මේ EXE price එකයි with tax එකයි ගණනය කිරීම තුලින් පිළිතුරු ලබා ගන්න නිසා අපි මේ දෙක data enter කරන්නේ නැහැ. එහෙනම් අපි දාගන්න ඕනේ product එකේ data විතරයි. එහෙනම් අපි මෙතන ගිහිල්ලා AAA BBB C C C D D D F F F so D D D H H H කියලා දාගන්න හරි. right. දැන් මේ ටික දැම්මා සේව් කරා. ඔයාලත් මේ විදිහටම data ටික දාගන්න. මොන මන් ටේබල් දෙකම මේ විදිහට හදාගන්න. පළවෙනි ටේබල් එක මේ දිනවා දෙවෙනි ටේබල් එක. හරි. දැන් අපි සූදානම් වෙන්නේ query එකක් හදන්න. මතක තියාගන්න query එකක් හදන්න කලින් අනිවාර්යයෙන්ම ටේබල් දෙක අතර රිලේෂන්ෂිප් එක හදලා තියෙන්න ඕනි. ටේබල් දෙක අතර රිලේෂන්ෂිප් එක හදලා තියෙන්න ඕනි. මොකද්ද මේ රිලේෂන්ෂිප් කියලා කියන්නේ? මොකද්ද මේ රිලේෂන්ෂිප් කියලා කියන්නේ? හරි. ඒක අපි සරල වලට දාගමු. අපිට ටේබල් දෙකක් හෝ කිහිපයක් එකට සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා.
හරිද? එකට සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. මොනවාද ක්‍රම තුන? හරියට අපි කසාද බඳින්න යනවා. හරිද? බලන්න කොහොමද මම කියන එක ගැලපෙනවද කියලා. හරි. පළවෙනි ක්‍රමේ තමයි පළවෙනි ටේබල් එකේ තියෙන අපි ලින්ක් කරන්න ඒ කියන්නේ රිලේෂන්ෂිප් එක හදන්න භාවිතා කරන ලබන ෆීල්ඩ් නේම් එකේ තියෙන දත්තත් එක්ක දෙවෙනි ෆීල්ඩ් නේම් දෙවෙනි ටේබල් එකේ තියෙන අදාළ ෆීල්ඩ් නේම් එක තියෙන දත්තත් එකට සංසන්දනය කරොත් ඒ දෙක 100ට 100ක් සමාන වෙන අවස්ථාවවලදී 1 to 1 රිලේෂන්ෂිප් එකක් නිර්මාණය වෙනවා මොකද මම කිව්වේ ටේබල් දෙකක් තියෙනවා මේ ටේබල් දෙකේ මෙන්න මේ ෆීල්ඩ් නේම් එකත් එක්ක ටේබල් 2 කියන එකේ ෆීල්ඩ් මෙන්න මේ ෆීල්ඩ් නේම් එක තියෙන දත්ත 100ට 100ක් සමානයි නම් ඒ වෙලාවට හැදෙන්නේ 1 to 1 relationship එකක් 1 to 1 relationship එකක් ඒ වගේම තමයි පළවෙනි ටේබල් එකේ තියෙන දත්ත යුනික් ඩේටා වෙලා යුනික් කියලා කියන්නේ ඒ කියන්නේ මේ ෆීල් නේම් එකට එන්ටර් කරන්න පුළුවන් නේ AAA කියලා එක සැරයක් විතරයි ඩුප්ලිකේට් ඩේටා නැහැ මේ විදිහට යුනික් ඩේටා තිබිලා දෙවෙනි ටේබල් එකේ තියෙන දත්ත ඩුප්ලිකේට් ඩේටා තිබුණොත් උදාහරණයක් විදිහට AA කියලා තියෙනවා තව පොලක ආයමක් තියෙනවා AAA කියලා. BBB කියලා තියෙනවා තව කීප පොලක තියෙන්න පුළුවන් BBB කියලා. CC තියෙන්න පුළුවන් තව තැන් කීපයක තියෙන්න පුළුවන් CCC කියලා. ඒ කියන්නේ ඩුප්ලිකේට් ඩේටා තියෙනවා. එහෙමනම් පළවෙනි ටේබල් එකේ දත්ත මේ විදියට තියෙනවා ඩුප්ලිකේට් නැහැ. මෙන්න මේ විදියට තියෙන ෆීල් නේම් එකක් සමග ඩුප්ලිකේට් ඩේටා තියෙන ඩුප්ලිකේට් දත්ත තියෙන ෆීල් නේම් එකක් එක්ක සංසන්දනය කරොත් එතන නිර්මාණය වෙන්නේ 1 to many relationship එකක් 1 to many relationship එකක් පළවෙනි එකේ යුනික් ඩේටා දෙවෙනි එකේ ඩුප්ලිකේට් ඩේටා මේ දෙක අතර හැදෙන්නේ 1 to many relationship එකක් ඒ වගේම තමයි පළවෙනි ටේබල් එකේ අදාළ ෆීල්ඩ් නේම් එකේ ඩුප්ලිකේට් ඩේටා තියෙනවා දෙවෙනි ටේබල් එකේත් අදාළ ටේබල් එකෙන් ෆීල්ඩ් නේම් එකේ ඩුප්ලිකේට් ඩේටා තියෙනවා මේ දෙකේම ඩුප්ලිකේට් ඩේටා තියෙනවා නම් එතන නිර්මාණය වෙන්නේ many to many relationship එකක් many to many relationship එකක් දැන් මෙතන ඉන්නවා පළවෙනි ඒ කියන්නේ ෆීල්ඩ් නේම් දෙකම 100ට 100ක් සමානයි නම් 1 to 1 එකක් සමානයි අනිත් එකේ ඩුප්ලිකේට් ඩේටා තියෙන නම් 1 to many දෙකම අසමානයි නම් දෙකම ඩුප්ලිකේට් ඩේටා තියෙනවා නම් එතකොට අපිට තියෙන්නේ many to many හරි හරි අපි දැන් බලමු කොහොමද අපි රිලේෂන් අහන්න සර් එතකොට දැන් මේ තියෙන ඩේටා අනුපිළිවෙලින් තියෙන්න ඕනේ නේද 1 to 1 එතකොට අනුපිළිවෙලින් තියෙන්න අවශ්‍ය නැහැ ආ හරි හරි ඩේටා ෆීල් නේම් එකේ කොහේ තිබුණත් එයා මැච් කර ගන්නවා හරි දැන් අපි බලමු කොහොමද මේ රිලේෂන්ෂිප් එකක් නිර්මාණය කරගන්නේ කියලා රිලේෂන්ෂිප් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා බලමු
හැමෝම යන්න database tools කියන tab එකට database tools කියන tab එකට යන්න database tools ඒකේ තියෙනවා relationship කියලා button එකක් මෙන්න මේ relationship කියන button එක උඩ click කරන්න relationship කියන button එක උඩ click කරන්න මෙන්න click කරා දැන් අපේ අර table එක පෙන්නනවා අරනේ දැන් ඔන්න මනමාලි මනමාලිය ෆෝවර්ඩ් නම් ගන්න හදන්න මේ බලන්නකෝ ටේබල් දෙක අසාද බඳනන්නේ හදන්නේ දැන් පළවෙනි ටේබල් එක ඇඩ් කරා දෙවෙනි ටේබල් එකත් ඇඩ් කරා මෙන්න හරි දැන් ඔයාලට මෙන්න මේ වගේ මේ පොඩි නිකන් ඉරි කෑල්ලක් වගේ මේ කළු පාටයක් වැටලා තියෙනවා දැන් මේක මොකද්ද කියලා ඉස්සලාම දැනගෙන ඉන්න ඕන හරිනේ මේකට කියනවා අපි ප්‍රයිමරි කී එකක් කියලා. එතකොට මෙන්න මේ ප්‍රයිමරි කී එක දාන්න පුළුවන්නේ යුනික් ඩේටාද නැත්නම් ඩුප්ලිකේට් ඩේටා නැති ෆීල්ඩ් නේම් එකක් සඳහා පමණයි. උදාහරණයක් ගත්තොත් NIC නම්බර් කියන එක යුනික් ඩේටා තියෙන්නේ. ඇයි? එකම NIC එක ලංකාවේ දෙන්නෙකුට තියෙන්න බෑ. ආයතනයක ඉන්ඩෙක්ස් නම්බර් එකක් වුණොත් ඒක යුනික් එකම ඉන්ඩෙක්ස් නම්බර් එක ඒ ආයතනයේ දෙන්නෙකුට තියෙන්න බෑ. වාහනයක vehicle number එක unique. එකම vehicle number එක ලංකාවේ වාහන දෙකකට තියෙන්න බෑ. හරිද? එතකොට අපිට ඒ වගේ field name තියෙනවා හඳුනගන්න. එතකොට අන්න ඒ වගේ field name එකකට තමයි අපිට primary key එක දාගන්න පුළුවන්. right එහෙමනම් ආයමත් ඔයාලා මේ ප්‍රයිමරි කී එක දැන් මෙතන ගියොත් මේ ටේබල් එකේ ප්‍රයිමරි කී එක දාන්න ඕනි තැන හරියටම තීරණය කරන්න ඕනි තීරණය කරලා තමයි රිලේෂන්ෂිප් එක කාත් එක හදන්න කියලා තීරණය කරන්නේ එහෙමනම් ඉස්සලාම ටේබල් එකට ගිහිල්ලා බලන්න ඕනි මෙන්න මේ ප්‍රයිමරි කී එක දැනට දාලා තියෙන්නේ මේකේ ඕඩර් ID එකට මේකේ ප්‍රොඩක්ට් එකට එහෙනම් අපිට ඒක හරියටම බලලා ඉන්න ඕනේ. එහෙනම් ආයෙමත් මම මෙතන close කියන button එකට click කරනවා. මම මෙතන no කියලා දෙනවා දැනට. මම save කරන්නේ නැහැ. හරිනේ. right. දැන් එනවා මම පළවෙනි table එකේ right click කරලා design view වලට. පළවෙනි table එකේ order 1 කියන එකේ right click කරලා design view කියලා යන්න. ගියා. මෙන්න බලන්න දැන් අර යතුරු වගේ එක වැටලා තියෙනවා මේ primary key එක වැටලා තියෙනවා. එතකොට මේ ටේබල් එකේ ඩේටා ගත්තොත් දැන් අපිට මට මේක ප්‍රයිමරි කී එක දාගන්න ඕන ප්‍රොඩක්ට් කියන එකට. එහෙමනම් කොහොමද ප්‍රොඩක්ට් කියන එකට ප්‍රයිමරි කී එක දාන්නේ? එහෙනම් මෙන්න මේ ප්‍රොඩක්ට් කියන එකට ඉස්සරහින් චූටි මේ කළු පාට කොටුවක් තියනනේ. මෙන්න මෙතෙන්ද ගිහලා මේ ඊතලේ වගේ නේ මේ මවුස් පොයින්ට් එක ක්ලික් කරන්න මේ දුර සිලෙක්ට් වෙනවා. දැන් උඩින් තියෙන මේ ප්‍රයිමරි කී කියන බටන් එක මේක උඩ ක්ලික් කරන්න. එතන ප්‍රයිමරි කී එක මෙන්න දෙවෙනි ෆීල් නේම් එකට වැටෙනවා බලන්න දාගන්න පුළුවන්ද කියලා දෙවෙනි ෆීල් නේම් එකට වැටෙනවා දැන් අපි සේව් කරගන්න හරිනේ දැන් දෙවෙනි ටේබල් එකට ගිහිල්ලා බලන කොහෙද ප්‍රයිමරි කී එක දාලා තියෙන්නේ ආ ඒකේ ප්‍රොඩක්ට් කියන එකට දාලා තියෙනවා ගැටුවක් නැහැ එහෙනම් දැන් දෙවෙනි එකට ගියා මෙතන ප්‍රොඩක්ට් කියන එක පළවෙනි කී කොහෙද පළවෙනි කී ප්‍රොඩක්ට් එකට දාගන්න ඔන්න ප්‍රයිමරි කී එක දෙකටම අපි දාගෙන ඉවරයි. right. දැන් අපි යනවා නැවතත් database tools වලට. hello sir. ඉතින් ආ sir මේ අර ප්‍රයිමරි කී එක තියෙන මොන ටැබ් එකේද? home tab එකේ. ඒ කියන්නේ ඔයා ඉස්සෙල්ලාම table එක උඩ right click කරලා design view එක ගන්න ඕන. නැත්තම් ඔයාලට පෙන්වන්නේ නැහැ. ඒක table design කියන එකේ තමයි තියෙන්නේ. ටේබල් එකේ ඩිසයින් view වලට යන්න ඕනි ඉස්සෙල්ලා. හරි සරි. ගියාට පස්සේ තමයි ඒක පෙන්වන්නේ. ආවද? ඔව් සර් හරි. හරි. අනේ මේ ගැටලුව දෙනවා ඩක් ගාලා අහන්න. ඉදිරිය වැඩෝ වගේ ඉන්නවා. හරි. දැන් යන්න ඕනි කොහෙටද? database tools වලට. එක දිනා relationship එක දිනා order ඔන්න දැන් table දෙක add කර ගන්නවා පළවෙනි table එක දැම්මා
දෙවෙනි ටේබල් එක දැම්ම ඕක කරා right දැන් ඔයාලට පේනවා ඇති මේකේ ප්‍රොඩක්ට් කී එක ප්‍රොඩක්ට් කී එකට ප්‍රයිමරි කී එක දාලා තිනවා මේකේ ප්‍රොඩක්ට් කී එකට ප්‍රයිමරි කී එක දාලා තිනවා හරි දැන් මේ දෙන්න කතාද බඳින්න ඕනේ දැන් මොකද කරන්නේ මෙයාව අල්ලගෙන ගිහින් මෙයාගේ උඩට අතාරිනවා මේ මෙයා අල්ලගෙන ගිහින් මේ ප්‍රොඩක්ට් කී එක උඩට අතාරිනවා දැම්මට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එයි. ආලා බලන්න රිලේෂන්ෂිප් ටයිප් එක. පහලින් තියෙනවා 1 to 1 රිලේෂන්ෂිප් එකක් කියලා. 1 to 1 රිලේෂන්ෂිප් එකක් හැදිලා කියලා තියෙනවා මේ. දැක්කද? එතකොට ක්‍රියේට් වුනේ මොකද්ද? 1 to 1 රිලේෂන්ෂිප් එක. රයිට්. මම ඔයාලට පැහැදිලි කරන්න ඕන නිසා මම ඔයාලා ඔහොම ඉන්න මම තව එකක් ඔයාලට කියා දෙලා ඉන්නවා. හරි මම දෙවෙනි ටේබල් එකට ගිහින් ටේබල් එක ඕපන් කරලා මම පොඩි වැඩක් කරනවා. මම මෙතනට දානවා AA A කියලා තව එකක්. හැබැයි මෙතන දාන්න දෙන්නේ නැහැ. ඒක උඩ අපිට කරන්න තියෙන වැඩක් තියෙනවා. ඒක මම කියා දෙන්නම්. හරි මෙන්න මේ විදිහට එනවා. හරි ඒ කියන්නේ ඩුප්ලිකේට් ඩේටා දාන්න දෙන්නේ නැහැ. ඩිසයින් view ඒ කියන්නේ මේකට ප්‍රයිමරි කී එක දාලා තියෙන නිසා. හරිනේ එමුනම් මම දෙවෙනි ටේබල් එකේ රයිට් ක්ලික් කරලා ඩිසයිඩ් view වලට ගිහින් මම මේකේ ප්‍රයිමරි කී එක අයින් කරගන්නවා රයිට් සේව් කරා හරි දැන් මම දානවා AA කියලා මේ මෙතනට BBB කියලා දානවා හරි දැන් මම මේක සේව් කරගන්නවා මම මේක ඔයාලට පැහැදිලි කරන්න කරන්න හරි දැන් යනවා මම ඩිසයි ඒ කියන්නේ මොකටද යන්නේ relationship පදන්න. මෙතනට ගියා මේකට ගියා. හයි. දැන් මම link කරනවා ආයෙම මේ product එකයි මේ product එකයි. මෙන්න link කරා. හරි. දැන් බලන්න මොකද්ද හැදිච්ච relationship type එක කියලා. දැන් හැදුනේ one to many relationship එකක්. one to many relationship එක. ඇයි එහෙම උනේ? මෙයාගේ unique data තියෙන්නේ මම මෙයාව edit කරා. මෙයාව edit කරලා මම මෙයාට දැම්මා තව AA කියලා duplicate data එකක්. තව BBB කියලා තව duplicate data එකක් දැම්මා. ඒතර ඒ දෙන්න duplicate වෙනවා. duplicate වෙච්ච ගමන් ඒතර මෙයයි මෙයයි tally කරද්දි මෙයා කියනවා මෙයාගේ unique data තියෙන්නේ මෙයාගේ duplicate data තියෙන නිසා මෙයා කියනවා 1 to many relationship එකක් තමයි එතන හැදෙන්නේ. ඇයි? මෙයාගේ තියෙන feel name එකක් එක්ක මෙයාගේ කිහිප දෙනෙක් ඉන්නවා. පැහැදිලිද? මෙයාගේ එකයි තියෙන්නේ මෙයාගේ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ කිහිප දෙනාද AA කියලා ගත්තොත් මෙයාව මෙතනින් ගිහිල්ලා අවිල්ලා මෙතන මේ පැත්තේ තියෙන AA කියන එකත් එක්ක නෙමෙයි AA දෙකක් එක්ක සම්බන්ධ වෙනවා. ඒක නිසා මෙයා 1 to many කියලා කියනවා. හරි ආයෙම මම මේක ක්ලෝස් කරනවා හරිනේ මේකත් ක්ලෝස් කරනවා නෝ මම යන පළවෙනි ටේබල් එකත් එඩිට් කරන්න පළවෙනි ටේබල් එක ඩිසයින් view වලට ගිහිල්ලා ප්‍රයිමරි කී එක ඉවත් කරනවා හරිනේ ඇයි මට ඩුප්ලිකේට් data දාගන්න විදියක් නැති නිසා මම එහෙම කරේ මේකට ගිහිල්ලා මම දානවා AAA BBB sorry නමේ කියලා දාගෙන ඉන්නවා මේක 10 නේ එතන මම CC කියලා දාන්නම් මේ ඉදිරියට දාගත්තම සේව් කරා. හරි. මම මේකත් ක්ලෝස් කරා. මේකත් ක්ලෝස් කරා. නැවත එනවා database tools වල relationship add කරන්න. මෙන්න මම දානවා. right. දැන් හදනවා මෙයාගේ product එකයි මෙයාගේ product එකයි සම්බන්ධ කරා. right. එතකොට මෙතන මෙන්න මේ විදිහට පෙන්වන්නේ. නමුත් මෙතන හැදෙන්නේ many to many relationship එක many to many relationship එක
හරිද? ඒ කියන්නේ මෙයාගේ duplicate data තියෙනවා මෙයාගේ duplicate data තියෙනවා එතකොට නිර්මාණය වෙනවා many to many relationship එකක්. අනේ ඉතින් මෙන්න මේ විදිහට තමයි relationship type තුනයි තියෙන්නේ one to one one to many many to many. හරිද? එතකොට මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා පැහැදිලි වුණ නැත්නම් නැවත නැවත මේක අධ්‍යයනය කරන්න මොකද relationship ගැන හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්න ඕන. හරි මම මේ ක්ලෝස් කරනවා නැවතත් අර ටේබල් එක තිබිච්ච විදිහට මම පොඩ්ඩක් එඩිට් කර ගන්නවා නැවත මේක මම ඩුප්ලිකේට් ඩේටා වගේ අද්දන් මම ඒ ටික ඩිලීට් කරන්නම් හරි අපි දාපත් දාගත්ත රෙකෝඩ් ඩිලීට් කරන්න අවශ්‍ය නම් මේ විදිහට තමයි කරන්න වෙන්නේ රයිට් ක්ලික් කරා ඩිලීට් රෙකෝඩ් කියලා දුන්නා රයිට් ක්ලික් කරන්න ඩිලීට් රෙකෝඩ් රයිට් ක්ලික් කරා ඩිලීට් රෙකෝඩ් හරි टेबल एक ओपन कर एक डुप्लीकेट मम एक प्राइमरी की एक ऐड कर प्राइमरी की सेव कर पालन टेबल मम डिजाइन की प्राइमरी की प्रोडक्ट सेव कर डिजाइन व्यू वाले टेनवा सॉरी डेटा डेटाबेस टूल वाले रिलेशनशिप ऐड करागानवा में ये दें मम हदागानवा रिलेशनशिप पे का प्रोडक्ट को प्रोडक्ट दें है दरना वन टू वन रिलेशनशिप पे का क्रिएट करा क्या सर दें हमारा में ටේබල් දෙක එකට එකට දැන් එකම ප්‍රයිමරි කී අර මේ ප්‍රයිමරි කී එක තියෙන එක එකතු කරනවානේ එතකොට සර් අර මේ පිළිවෙලක් තියෙනවද පළවෙනි ටේබල් එකෙන් තමයි දෙවෙනි ටේබල් එකට යන්න ඕනේ එහෙම එකක් තියෙනවද නැත්නම් දෙකම දෙකම පුළුවන්ද මට ඇහුන්නේ නැහැ කියපු දෙ දැන් අර දැන් මේක ප්‍රොඩක්ට් කියන එක ඕඩර් 1 එකේ ඉඳලා ඕඩර් 2 එකේ දෙකම ප්‍රොඩක්ට් කියලා තියෙනවානේ එතකොට පළවෙනි ප්‍රොඩක්ට් එක එකද ගිහිල්ලා දෙවෙනි අර මේ පළවෙනි ඕඩර් ඒ කියන්නේ ඕඩර් 1 එකේ තියෙන එක ගිහිල්ලාද ඕඩර් 2 එකට තියනවා නැත්නම් එහෙම දෙක මාරුලා කරලා ප්‍රශ්නයක් නැද්ද එහෙම නෑ ඒක ගැටලුවක් නෑ දැන් ඔයා අහන්නේ මෙතන මේ දැන් මම මේක ඩිලීට් කරලා පෙන්නන්නම් ඩේටාබේස් ටූල්ස් වල රිලේෂන්ෂිප් වල yes දැන් ඔයා අහන්නේ මෙයා මෙයා මෙයාට ගිහින් දාන්නම ඕනිද නැත්නම් මෙයා මෙයාට දැම්මට ප්‍රශ්නයක් නැද්ද කියලා නේ අහන්නේ ඔව් ඔව් සර් මෙහෙම දාන්න පුළුවන් ගැටලුවක් නෑ හරි හරි සර් මේක දෙපැත්තකින් ඕන පැත්තකට දාගන්න පුළුවන් සම්බන්ධතාවය හැදෙනවා හරි හරි රිලේෂන්ෂිප් එක හැදුවට පස්සේ සේව් බටන් එක උඩ ක්ලික් කරන් රිලේෂන්ෂිප් එක සේව් කරගන්න රයිට් මේ වින්ඩෝ එක ක්ලෝස් කරගන්න මෙතනින් ක්ලෝස් කියන බටන් එක උඩ ක්ලික් කරගන්න හරි टेबल रिलेशनशिप टेबल අපි දැන් හදනේ ඔක්කොම කොහෙද තියෙන්නේ create කියන ටැබ් එකේ හදනේ ඔක්කොම තියෙන්නේ create කියන ටැබ් එකේ ඒක දිහා query wizard okay කරා query wizard okay කරා right මෙතෙන්ට ගිහින් වාගේ අතේ තියෙන lesson එකේ බලන්න query එකේ තියෙන field name ටික පළවෙනි එක product quantity unit price tax rate exc price with tax ඒ ටිකනේ දාන්න තියෙන්නේ එහෙනම් මෙතනට ගියා උඩ ID කියන එක නෑ මෙතනින් දා ගන්නවා product quantity unit price tax rate දැන් ඉතිරි දෙක නෑනේ ඉතිරි දෙක තියෙන ඊළඟ table එකේ order 2 කියන එක එහෙනම් මෙතන කියලා order 2 select කරන්න ඕනේ අන්න තියෙනවා දැන් product කියන එක මෙතනින් දාලා තියෙන නිසා පළවෙනි table එකෙන් අපි දැම්මනේ එහෙනම් දෙවෙනි table එකෙන් ආයි දාන්න ඕනේ නෑ
එහෙනම් අපි ඒකෙන් දාගන්න EXT price එකයි with tax එකයි විතරයි මේ විදිහට දාගන්න right then next කරා next අපි මේකට දෙනවා order 2 order query 2 කියලා දෙන්න right finish කරා ඔන්න මම query එක හදාගත්තා හැබැයි query එකේ මේ field දෙකම his බිඳුව වැටලා තියෙනවා බලන්න ඔයාලට මේක ආවද කියලා මේක data එන්නේ නැත්නම් ඔයාලගේ relationship වල ප්‍රශ්නයක් නැත්නම් data enter කරලා නැහැ ඔයාලා සර් අර මේ query එක හදන එකයි මුලින්දල edit කියන පුළුවන් පොඩ්ඩක් මිස් වුණා සර් ඈ query එක හදන එක පොඩ්ඩක් කියන්න පුළුවන්ද අයි මම එක පොඩ්ඩක් මිස් වුණා හරි මම මේක delete කරන්න query එක ඔන්න ආයෙමත් මිස් වෙච්ච කට්ටිය නැවත හදාගෙන යනවා ඉස්සලා table එක හැදුවා දෙවෙනියට relationship හැදුවා relationship පදල ඉවරනේ හැමෝම දැන් මොකද කරන්න ඕනේ create වලට යන්න සර් මේ දැන් ඔය සර් දැන් ඔය සර්ගේ තියෙන වගේ ටේබල් එකක් නෑ නේ සර් ඒකෙන් ඒකෙන් දැන් ඔය සර්ගේ මේ ස්ක්‍රීන් එකේ තියෙන්නේ මේ his මේ අලු අලු පාට වගේ එකක් නේ ඒ වගේ ස්ක්‍රීන් එකක් නෙවෙයි සර් තියෙන අර දෙක තමයි අර මේ මේ ටේබල් දෙකේ තමයි තියෙන්නේ ස්ක්‍රීන් එකේ අරේ අරේ ඔයාලා ටේබල් දෙක ක්ලෝස් කරගන්න නැතුවද මෙහෙම ඔයාලගේ වාගේ තියෙන්නේ මෙහෙමද නෑ අර කලින් දුපුරේ දැස අර ඔකේ අර මේ අපි data enter කර ඒ දෙක තමයි තියෙන්නේ ඔය මේකනේ තියෙන්නේ ඔයාලට පෙන්නන්නේ නෑ සර් මේ මට ෂෙයා කරන්න හා සර් පේනවද සර් ඔව් හරි දැන් ඔයා දැන් මේක හරිනේ ඔක සේව් කරන්න टेबल ले क्लोज करा මෙතන මෙතන නේද සර් නෑ නෑ යටින් යටින් ඔය ඩේටාබේස් එක ක්ලෝස් කරන්නේ යට තියෙන මෙන්න මේ 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 කොණින්ම තියෙන ටේබල් එක විතරක් ක්ලෝස් කරා ටේබල් ලේ ක්ලෝස් කරන්නේ මේ මේ ආ මෙතන නේද සර් ඔව් රයිට් ඊළඟ එක ක්ලෝස් කරා ඔය ක්ලෝස් කරා ඔක ක්ලෝස් කරා ඔක ක්ලෝස් කළා දා හරි ආ දැන් හරිනේ හරි රිලේෂන්ෂිප් හැදුවද රිලේෂන්ෂිප් වලට යන්න බලන්න එක්ස්ටර්නල් ඩේටාබේස් ටූල්ස් වලට යන්න රිලේෂන්ෂිප් යන්න ඔය ටේබල් එක පොඩ්ඩක් අල්ලගෙන මේ පැත්තට ගිහින් තියන්න එක ටේබල් එකක් අල්ලගෙන දුරින් ගිහින් තියන්න මේ පැත්තේ ටේබල් එක ඕඩර් 2 කියන එක උඩින් අල්ලගෙන ඕඩර් 2 කියන දණින් අල්ලගන්න දැන් ටිකක් දුරින් ගිහින් තියාගන්න ආන්න හරි දැන් කවුරු කවුද ලින්ක් කියලා දෙන්නේ හරි ලින්ක් එක හරි රයිට් ආ ඕක ඇද්දලා ගැලවෙන්නේ නැහැ ලින්ක් කියලා දෙන්නේ හරි දැන් ඔන්න අතරින් සේව් කරලා ක්ලෝස් කරගන්න සේව් කරලා ක්ලෝස් කරන්න හරි ක්ලෝස් කියන බටන් එක ක්ලෝස් කියන බටන් එක ක්ලික් කරන්න රයිට් දැන් යන්න කෝරි වල ක්‍රියේට් වලට හරි කෝරි විසාඩ් යන්න හරි ඕකේ කරන්න රයිට් දැන් උඩින් තෝරගන්න ටේබල් 1 කියන එක හරි දැන් ප්‍රොඩක්ට් එක ඇඩ් කරන්න දෙවෙනි ඇට්‍රිබියුට් එක හරි ඊතලෙ උඩ ක්ලික් කරන්න තනි ඊතලෙ උඩ ක්ලික් කරන්න රයිට් ඊළඟට ඇඩ් කරන්න ක්ලික් කරන්න සිලෙක්ට් වෙලා තියෙන්නේ ක්ලික් කරන්න විතරයි තියෙන්නේ ඊළඟට ඇඩ් කරන්න ඊළඟට राइट इतनी देखा ऐड करेगा ना टेबल टू सिलेक्ट करा अरे ईएक्सी प्राइस से का विद टैक्स का इतना ऐड करेगा अरे देन नेक्स्ट करा राइट तब आ रहा अरे अतना देन ओड कोरी टू किया ला कौन सा उड़ा उड़ा टेबल कोरी के नाम देन
කොහොම සේව් කරන්නේ? ආ ඕකම තිබුණත් කමන්නේ නැහැ. ඕඩර් query 2 කියලා දෙන්න කියලා කිව්වේ මම. ආ මේ නම ටයිප් කරන්න ඕනද සර්? ඔව්. ඔය දෙක ගෙනාලා ඉස්සරහට දාන්නකො. එහෙමද? හරි. දැන් ෆිනිෂ් කරන්න. right. හරි නේද? හරි. හරි. ඉදිරියට හරිද? right. හරි සර්. දැන් ක්ලෝස් කරන්න එපා අහම ඉන්න. දැන් ෂෙයා කරේ නෑනේ ඉස්සෙල්ලා. දැන් දෙන්න පනිෂ්මන්ට්. හරි. දැන් දැන් අපි සමීකරණ දෙන්න ඕන. දැන් කොහොම සමීකරණ දෙන්නේ? හරි EXE ප්‍රයිස් එකේ with tax එකේ කැල්කියුලේෂන් එක කරන්න ඕන. EXE ප්‍රයිස් එකේ with tax එකේ කැල්කියුලේෂන් එක කරන්න ඕන. එහෙමනම් කුවරේ කුඩ රයිට් ක්ලික් කරලා design view වලට යන්න ඕනේ. ආ කුවරේ කුඩ රයිට් ක්ලික් කරන්න design view. රයිට් ක්ලික් කරන්න design view. හරි. දැන් කැල්කියුලේට් කරන්න තියෙන field name දෙක මොකද්ද? EXE ප්‍රයිස් එකයි with tax එකයි. එහෙනම් EXE ප්‍රයිස් කියන එක select කරගන්න. EXT EXT ප්‍රයිස් කියන එක සිලෙක්ට් කරගන්න. අන්න ඒක. right. දැන් උඩින් තියෙන බිල්ඩර් කියන බටන් එකක්. අර මැජික් යස්ටි වගේ බටන් එකක් තියෙන එකක් තියෙන බලන්න. උඩ තියෙන බිල්ඩර් ඔය show table කියන තැනට දකුණු පැත්තේ තියෙන්නේ. නෑ, තව මේ පැත්තේ, තව මේ පැත්තේ. තව 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 තව. වැඩි නෝදි. right. ඒක උඩ ක්ලික් කරන්න. හරි. දැන් අපි සමීකරණයක් query එකක් ඇතුලේ සමීකරණයක් දෙනකොට exe price එක දීලා ඒ කියන්නේ අදාළ field name එක දීලා colon mark එකක් දෙන්න ඕනේ. එහෙනම් උතන දෙන්න colon mark එකක්. colon mark එක කොහෙද තියෙන්නේ? l අකුරු උඩ දකුණු පැත්තේ shift එකත් එක්ක ගහන්න. keyboard එකේ බලන්න. හරි. දැන් අපි සමීකරණය දෙන්න ඕනේ field name දෙක කියලා තියෙනවා. මොකද්ද field name එක? quantity එක වැඩි කරන්න කියලා කියනවා කාගෙන්ද? ඔය lesson එකේ බලන්න lesson එකේ දීලා තියෙනවා. unit බලන්න note කියලා පහලින් දීලා තියෙන exe price තමයි quantity වැඩි කරේ unit price කියලා තියෙනවා. එහෙනම් ඔතන තියෙන quantity එක double click කරන්න. ඔය පහලින් තියෙන quantity කියලා. ඒක double click කරන්න එතකොට field name එක ගන්නවා. right. දැන් අර ඉස්සරහින් ඇවිල්ලා තියෙන පොඩි කැලලා expr කියලා අන්න එක delete කරලා දාන්න. ඒක select කරලා delete කරන්න. ඔන්න ඔය කැලල. හරි. දැන් මේ පැත්තට ඇවිල්ලා වැඩි කිරීම කියලා type කරන්න. වැඩි කිරීම දෙන්නේ මොකද? star mark එක. අටමකන් හරි දැන් මොකෙන්ද වැඩි කරන්න කියන්නේ යුනිට් ප්‍රයිස් එකේ නේද යුනිට් ප්‍රයිස් එක ඩබල් ක්ලික් කරන්න යුනිට් ප්‍රයිස් එක ඩබල් ක්ලික් කරන්න right දැන් ඕකේ කරලා බලන්න උත්තරේ එනවද කියලා ඕකේ කරන්න දැන් රන් කරලා බලන්න අතන තියෙනවා රන් කියලා අර view කියන එක ලකුණු පැත්තේ right ආවද උත්තරේ උත්තර ටික ඇවිල්ලාද බලන්න exe ප්‍රයිස් එකේ ඇවිල්ලා නේද excel වලට වැඩිය ලේසිද නැද්ද හරියට කරගත්තොත් excel අමාරුයි කියලා කියයි හරි දැන් උතන ඊළඟ කතාව තමයි දැන් quantity එක 50ක් කරලා බලන්න ඕනේ බෙදලා උත්තරේ වෙනස් වෙනවද කියලා 1500 2500ක් වෙනවද කියලා බලන්න quantity එක 50ක් කරන්නකෝ सेल के आगे विनाश करें उत्तरे विनाश से निपाएं कैलकुलेटर की कैलकुलेशन में आपके टाइप करन हर उत्तरे विनाश होगा और कैमरे इलाक का मत डाल बाला ने उत्तरे विनाश से नोनी ईएक्सी प्राइस से के विनाश से नोनी टाइप करन विनाश होना नहीं था सी ये पढ़ाई गड़े ग्राम में 5000 के लावा හරි ඒ කියන්නේ වෙනස් වෙනවා හරි ඒ කියන්නේ query එක run වෙනවා හරිනේ දැන් යා with tax එකක් හොයන්න right with tax එක හොයන්න කොහොමද යන්නේ හරි right builder
right. Colon mark එක. හරි. දැන් මොකද දෙන්න ඕනේ කියන්නේ? යටින් එකක් කියලා දෙනවා. With tax එක සමානයි EXE price දාන EXE price වැඩි කිරීම tax rate. හරි. එහෙනම් දැන් EXE price දාන EXE price. EXE price දාන EXE price. डबल क्लिक करा नहीं ना डबल क्लिक करा अरे इस तरह क्या लगा मकला दार राइट दाना EXE प्राइस आई मैं डबल क्लिक करा पेडिग्री में टैक्स पे राइट ओके कर लो उत्तर इतना देख लो बोलर run හරිද වැඩේ හරිද උත්තරය ඇවිල්ලා තියෙනවා හරි දැන් අපි ඒ කියන්නේ query එකේ වැඩ ටිකක් ඉවරයි query එකේ වැඩ ටිකක් ඉවරයි බලන්න එක කරගන්න පුළුවන්ද කියලා හැමෝටම හරි දැන් අපිට කියනවා ලෙසන් එකේ තව කතාවක් ඔන්න ඒ පළවෙනි කතාව ඉවරයි අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක් මේ බලන්න දැන් මේ දෙකම හරිනේ දැන් ගන්න දෙවෙනි ඔයාලට මන් දීපු තව කොලයක් දුන්නානේ අන්න ඒ දෙවෙනි කොලයට යන්නකෝ දැන් අපිට කියනවා create following form using the form wizard and edit it using design view in order to add last two calculated field අවසාන තියෙනවලු calculated field එකක් ඒ ටිකත් add කරන්නලු එතකොට මේ ටික හදන්න කියලා කියනවා හරිනේ right කොහොමද දැන් හදන්නේ මේක දැන් මගේ කූරේ කරන්නේ මම ටක් ගාලා කූරියක් දාගන්නා නේ කූරේ wizard okay डिजाइन व्यू किया मैं किया बिल्डर वोल्ट किया कोलन मार्के का दुन्ना क्वांटिटी एक वैडी करना प्रोडक्ट एक මොකද වැඩි කරේ ප්‍රොඩක්ට් එක ක්වොන්ටිටි එකන්නේ බලන්න ලෙසන් එකේ මොකද වැඩි කරලා තින්නේ කියලා ප්‍රොඩක්ට් එක ක්වොන්ටිටි එකෙන්ද කෝ කට්ටේ නින්දද ක්වොන්ටිටි එක යුනික් ප්‍රයිස් එකේ එකෙන් ඉන්නවා විදිහින් එක්කෙනෙක් කර. EXE price වැඩි කිරීම EXE price ද එකතු කිරීමද? එකතු කිරීම. මොකෙන්ද වැඩි කරන්න දෙන්නේ tax rate එකෙන්ද? Tax rate. Right. එතන මෙතන වැරදීනේ. මෙතන දෙන්න ඕනි මොකද්ද? මොකෙන්ද වැඩි කරන්න දෙන්නේ? Quantity එක unit price එකනේ right හරි මෙන්න දැන් උත්තර ටික ඇවිල්ලා තියෙනවා හරි දැන් අපිට හදන්නලු දැන් අපි table එකක් create කරා ඊළඟට query එකකුත් create කරා හරි දැන් අපිට හදන්න කියලා කියනවා මේකට ලස්සන interface එකක් data enter කරන්න එහෙනම් අපි එකට කියනවා form එකක් කියලා අපි එකට මොකද කියන්නේ form එකක් එහෙනම් දැන් බලමු අපි කොහොමද මේ query එකට form එකක් design කරන්න කියලා. ඊටම සරලයි. බලා බය වෙන්න එපා මේවට. මේක save කරන්න. create වලට ගියා හදන්නේ ඔක්කොම දෙන්නේ create වල form wizard. මෙන්න දිනවා form wizard.
ක්ලික් කරන්න. query එකට තමයි මම form එක design කරන්නේ මේ field name ටික ඒ විදිහටම දාගන්න ඔක්කොම ටික nest කරා මෙතනින් nest කරා nest කරා finish කරා ඔන්න මම form එක හදාගත්තා form එකට සර යන්නේ අහහ form එක නේද යන්නේ form එක ඔන්න මම delete කරලා ආය හදන්නද හා සර හා සර right මේ බලන්න create වලට ගියා මෙතෙන් form wizard අවශ්‍ය කරන field name ටික දැන් query කින් ගන්න query 2 කියන එක select කරගන්න මෙන්න මේ field name ටික add කරගන්න next next finish ඕනම් මෙතන නමක් දෙන්න order form 2 නැත්නම් order form 1 වලට කැමති එකක් දෙන්න finish මෙන්න form එක හැදුවා දැන් මේකට ලස්සනට picture එකක් දාන්න පුළුවන් මෙතනට logo එකක් create දාගන්න පුළුවන් මේ ගොඩක් ඒවා තියෙනවා තව කියන්නේ දැන් මේ තාම් button දාන්න තියෙනවා උත්තා ගොඩක් ඒවා තියෙනවා තාම් මේ form එක හදාගත්ත විතරයි හරි දැන් අපිට මේ ප්‍රශ්නේ කියනවා අපිට මෙහෙම කතාවක් මේ බලන්නකෝ තව කතාවක් මෙතන කියනවනේ මෙතන කියනවා අපිට මෙන්න මේ තියෙන ඒ කියන්නේ අලුතෙන් field name දෙකක් මේකට add කරන්න එකක් තියෙනවා exe price as percentage on paid total කියලා තව එකක් තියෙනවා total exe price කියලා හරිනේ දැන් මෙන්න මේ field name දෙක මේ form එකට add කරන්න ඕනේ එහෙමනම් කොහොමද මේ field name දෙක add කරන්නත් ඕනේ ඒක ගණනය කිරීමක් කරන්නත් තියෙනවා හරි අපි බලමු කොහොමද කරන්නේ කියලා එහෙනම් table එකක් edit කරන්න යන්නේ design view වලට query එකක් edit කරන්න යන්නේ design view වලට form එකක් edit කරන්න යන්නේ design view වලට මෙන්න ගියා design view වලට දැන් මෙතන ඉඩමදි නම් මෙන්න මේ rule එකට ගියා මේක පහළට ඇදගෙන යන්න මේ මෙන්න මේ rule එකෙන් මේ උඩ පහළ ගෙනියන්න බලන්න මේ බලන්න right අලුතෙන් field name දෙකක් දාගන්න තියෙනවා field name දාගන්න තියෙනවා නම් මෙන්න තියෙනවා control box එක මෙතන තියෙනවා අවශ්‍ය කරන ඔක්කොම ආයුධ ටික ඕන button එකක් මෙතන ඇඳ ගන්න පුළුවන් මම මෙතන දාගන්න ඕන text box එකක් එහෙනම් මෙන්න තියෙනවා text box මේක අපි label එකක් මේක button එකක් අදින් මම මේ හැම එකම කරනවා ඉස්සරහට right අපි ඉස්සලා අදමු text box එක එහෙනම් simple a simple b text box ගත්තා මෙතෙන්ට ගියා මෙහෙම text box එක draw කරගෙන ගියා හරිනේ දැන් text box එකේ label එක නම් කරන්න ඕනි text box එකේ label එක නම් කරන්න ඕනි label එක කියලා කියන්නේ මම මෙන්න මේකට එහෙනම් ඒකේ label එක තියෙන්නේ EXP price yes as percentage on total කියලා ඇත්තේ හරි ඔන්න ඒ field name එක දාගත්තා ඊළඟට තව එකක් දාන්න කියලා කියනවා total exe price කියලා total exe price කියලා එන්න තව text box එකක් ගන්නවා මෙතනින් තව text box එකක් මෙහෙම ඇඳ ගන්න right ඒකේ තර විදියටම label එක නම් කරන්න ඕනි කොහොමද label එක නම් කරන්නේ total exp price ඔන්න දැන් text box එකක් දාගත්තා. දැන් අර lesson එකේ තියෙන ওই විදිහ තමයි මේ තියෙන්නේ. දැන් මේ text box එක මෙහෙට ඇවිල්ලා තියෙනවා. ওই විදිහට දාගන්න. දැන් මෙතන ගණනය කිරීමක් කරන්න ඕනේ. දැන් ඔය lesson එකේ ඔයාලට පහලින් කියන මෙන්න මෙහෙම කතාවක්. මේ බලන්න. note එකක් දීලා තියෙනවා
EXC price as a percentage of total සමානයිලු. ඊයේ මේ EXC price as a percentage of total කියනකට සමානයිලු. EXC price එක බෙදන්නලු total EXC price එක. EXC price එක බෙදන්නලු total EXC price එකෙන් වැඩි කරන්නලු 100 එක. ඒන උත්තරේ මේකට සමානයි. EXC price එක බෙදන්නලු total EXC price එකෙන් බෙද වැඩි කරන්නලු 100 එක. ඒන උත්තරේ මෙයා සමානයි. Right. එහෙනම් දැන් total EXC price එක හොයලා ඉන්න ඕනේ මේක ගන්නේ කරන්න. මුලින්ම කරන්න අපි total EXC price එක calculate කරනවා. මෙතන දිනා total EXC price total EXC price කියලා කියන්නේ EXC price වල එකතුව. එහෙනම් මෙතන ගිහිල්ලා අපිට සමීකරණයක් දෙන්න පුළුවන්. මෙතන සමීකරණේ ටයිප් කරන්නේ දන්නේ නැති අය කරන්න ඕනේ. මෙන්න මේ විදිහට මම සරල ක්‍රමයක් කියා දෙන්නම්. මේක ඇතුලේ cursor එක තියන්න. මෙන්න මේ property sheet කියන බටන් එක උඩ click කරන්න. Property sheet කියන බටන් එක උඩ click කරන්න. ඊළඟට යන්නේ එක දිහා control source කියලා ඇවිල්ලා මෙන්න මේ වගේ row එකක්. මේ control source කියන cell එක ඇතුලේ click කරාට පස්සේ මෙන්න මේ පැත්තෙන් dot 3ක් එනවා ආරා. control source කියන එක ඇතුලේ click කරන්න ඊට පස්සේ මෙහෙම dot 3ක් එනවා. මෙන්න මේ dot 3 උඩ click කරන්න. එතකොට අර ඉස්සලා දීපු සමීකරණ දීපු window එක එනවා. හරි. දැන් මම මෙතන දෙන්න ඕනේ සමානයි sum එකතු කරන්න දෙන්නේ sum. වරවුම් වරහණක් දාලා කියනවා කවුද එකතු කරන්න කියන්නේ total exc price එක ගන්න නම් exc price වල එකතු වෙන්න ඕනි. එහෙනම් exc price රවුම් වරහණක් දැම්ම නම් රවුම් වරහණ වහන්න ඕනේ. ඒකලා ඔකේ කරා. මෙන්න මම සමීකරණේ දුන්නා. හරිනේ. සමීකරණේ දුන්නා. දැන් view කරලා බලන්න උත්තරේ ඇවිල්ලාද කියලා. ඔන්න උත්තරේ ඇවිල්ලා. නමුත් මේවා තියෙන රුපියල් වලින් මේවා තියෙන නිකන් ඉලක්ක මම මේක කරන්සි කරන්න ඕනේ කරන්සි කරලා නැහැ එහෙනම් මෙතෙන්ට ගියා මෙයාගේ උඩ ක්ලික් කරා මෙතනින් ෆෝමැට් එක සිලෙක්ට් කරන්න ඕනේ ප්‍රොපර්ටි සීට් එකේ කරන්සි කියලා හරිනේ ඉතින් එයා රුපියල් කියලා ගන්නවා අන්න දැන් ටෝටල් EXP ප්‍රයිස් එක මෙතෙන්ට ගත්තා බලන්න හැමෝට මේ වගේ උත්තරයක් එනවද කියලා ඔයාලගේ මේ වගේ උත්තරයක් එනවද කියලා බලන්න 5860 කටේ නිදි ඉන්නවනම් පොඩ්ඩක් ඇක්ටින්න මේ මම පොඩි පාඩමක් කරනවා. කවුරු සද්දයක් නැහැ. ආමර සර් අර මේ සමානයි සම් මොකද සර් දෙන්න ඕන? සමානයි සම් කියලා දීලා මෙන්න මම පෙන්නන මේ දින්. සමානයි සම් කියලා දීලා රවුම් වරහණක් දාලා EXC price කියන එක ඩබල් ක්ලික් කරා. මෙදී EXC price කියන එක ඒක රවුම් වරහණක් දාලා EXC price කියන එක ඩබල් ක්ලික් කරලා ආයෙම රවුම් වරහණකින් වහන්න. ඊට පස්සේ ඕකේ දීලා බලන්න view කරලා උත්තරේ එන්නවනේ මෙන්න මේ විදියට. ආවද? ඔව් සර් ඊට පස්සේ ඒක මේ කරන්සි කරන කොමස් කරන්න ඕන කරන්සි කරන්න ඒක උඩ ඒක ආයම ඩිසයින් වල කියලා ඒක ටෙක්ස්ට් එක උඩ ක්ලික් කරලා ටෙක්ස්ට් බොක්ස් එක උඩ ක්ලික් කරලා මෙතන ප්‍රොපර්ටි සීට් එකේ ෆෝමැට් එක කරන්සි කියලා දෙන්න හරිද මේක උඩ ක්ලික් කරන්න ෆෝමැට් කියන එකට යන්න ප්‍රොපර්ටි සීට් වල කරන්සි කියලා තෝරන්න හරිද වැඩේ ආවද උත්තරේ දැන් උත්තරේ එන්නේ නැති කට්ටිය මට කතා කරන්න
එතකොට මට එක්කෝ ෂෙයා කරලා හරි මොනා හරි කරලා පැහැදිලි කරන්න පුළුවන් නේ. චතුරංග හරිද? ඇස. ඇයි මොකද වෙලා තියෙන්නේ? සමීකරණය දෙන තැනින් දැන් පොඩ්ඩක් පැහැදිලි. අන්න එහෙම ආන්න ඕනේ ඉතින් මං කතා කරලා ආන කයින් නේද? හරි මේ බලන්න කොහොමද සමීකරණය දෙයි ඉස්සලා ටෙක්ස්ට් බොක්ස් එක ඇඳගත්තද? ඔව්. හරි. දැන් දෙයින් මෙන්න මේ විදිහ වැඩ කරන්න. දැන් ඔයාගේ ෆෝම් එක තියෙනවනේ. ෆෝම් එකේ ඩිසයින් view වලට යන්න. ඒතර මේ වගේ වින්ඩෝ එකක් එනවා. හරිනේ? මම ඕන මේක ඩිස්ක් කරන්න සම්පූර්ණයෙන්. දැන් මේ total exe price කියන text box එක ඇතුලේ තමයි click කරන්න ඕනේ. හරිනේ? මේක ඇතුලේ click කරලා මේ පැත්තෙන් ඔයාට මේ property sheet කියන එක ඇවිල්ලා තියෙනවද? ඔව් සර්. ඒකේ control source කියලා එකක් තියෙනවද? ඔව් සර්. ඒක ඇතුලේ click කරන්න mouse එක. හරි. දැන් dot තුනක් එනවා බලන්න දකුණු පැත්තේ. ඔව් සර්. ඒක උඩ click කරන්න. දැන් window එකක් ආවද? ඔව්. ඕක දෙන්න සමානයි sum. වරහණක් දීලා කියන්න EXT price කියන එක double click කරන්න. ඒකල වරහණ වහන්න එච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඕකේ කරන්න. ඊට පස්සේ මේක currency කරන්න ඕන නිසා format වලට ගිහිල්ලා මෙතන currency කරන්න. දැන් view කරන්න. දැන් උත්තරේ වැටෙන්න ඕන. නිරෝෂා හරිද? ඉෂානි? නිරෝෂා? හරි. උත්තරය ආවද? ඔව් සර්. රයිට්. අපි දැන් ඊළඟ එක කැල්කියුලේට් කරන්න යන්නේ. හරි. ආයෙමත් යන ඩිසයින් view වලට. හරි. ඩිසයින් view වලට ගිහිල්ලා මෙන්න මේ අපි උත්තරේ හොබ් මේ text box එක උඩ click කරන්න mouse point එක. උත්තරේ හොබ් text box එක උඩ mouse point එක තියන්න. ඊළඟට මෙන්න මේ පැත්තට ගිහිල්ලා මේ text box name කියන එකේ බලන්න මෙයාගේ මේ text box එකේ නම මොකක්ද මගේ තියෙන text 15 කියන එක. ඔයාලගෙත් ඒකම තියෙන කියලා බලාගෙන. අයි text box එකේ දැන් ගණනය කිරීම කරන්න මෙයාගේ නම ඕනි අපිට. හරි. හරි. දැන් අපි යනවා මෙයාව calculate කරන්න. මෙයා calculate කරන්නේ කොහොමද? මෙතන කියනවා මෙයා calculate කරනවා නම් exe price එක බෙදන්නු total exe price එක වැඩි කරන්නු 100. exe price එක බෙදන්නු total exe price එක වැඩි කරන්නු 100. හරි. එහෙනම් දැන් මෙතනට ගිහිල්ලා control source වලට යන්න ඕන. සමීකරණය දෙන්න යනවා. right. මෙතන ගිහිල්ලා අපි කියනවා මොකද කියන්නේ? මෙයාගේ සමීකරණය මොකද්ද? exe price බෙදීම total exe price බෙදීම total exe price. total exe price කියලා කියන්නේ මෙයා. එයාගේ සෙල් එක ඒ කියන්නේ අපි හරියටම සෙල් එකේ නම දෙන්න ඕනි. එහෙනම් මෙයාගේ නම තමයි text 15. ඒකයි මම ඉස්සලා බලාගන්න කිව්වේ. text 15. නැත්තම් උත්තරේ නැහැ. හරිනේ. ඊළඟට වැඩි කරන්නලු 100ෙන්. වැඩි කරන්නලු 100ෙන්. ඊට පස්සේ ඕකේ කරා. දැන් රන් කරලා බලන්න මෙන්න උත්තරේ එනවා 25.59ක් කියලා එනවා නරු දවස් දසවස්ථාන ගොඩක් එනවා මට මේක ප්‍රතිශතාගයක් විදියට තමයි පෙන්වන්න ඕනේ දැන් සාමාන්‍ය සංඛ්‍යාවක් විදියට තියෙන්නේ එහෙනම් මේක ප්‍රතිශත කරන්න ඕනේ එහෙනම් ආයම ඩිසයින් view වලට ගියා මෙතන තියෙනවා ෆෝමැට් එක මොනවද කරන්න ඕනේ ප්‍රසන්ට් කියලා දෙන්න ඕනේ
ප්‍රසන් එකල view කරා අන්න දැන් ප්‍රතිශත වුණා නමුත් ඒක 100 න් වැඩි වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ එහෙනම් අතන අපි සමීකරණ දීපු 100 අයින් කරා නම් හරි ඒක අයින් කරන්නේ කොහොමද ආයම ඩිසයිනින් වලට ගියා මෙන්න මෙතන තියෙන මේ 100 මෙතනින් delete කරලා දාන්න ඒකල run කරන්න view කරලා බලන්න එතකොට 25.6.0 කියලා උත්තරේ එනවා බලන්න උත්තරය ආවද කියලා හැමෝටම उत्तर अरे सीएससीआर विजिपा है दशम हाय आई बी बोल उत्तरे अपे फोम डिजाइन कर कैलकुलेट कर Create following report using report wizard with query one. Query one ने के use कर ला report का generate कर लो report one किया ला. एक ही total ले का वो अन्नलो ये total exe price के with tax के total ले का वो अन्नलो इस तरह इंदा अन्नलो total cost of किया. Right. अब बालम. उन्नद एंग मैं आहारी तब मुकाद कर दिए मैं save कर गया था मैं close करा. रिपोर्ट जनरेट करिपोर्ट विजार्ड क्लिक करके फील्ड नेक्स्ट 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 फिनिश रिपोर्ट मेन मेतन मे उन्ना रिपोर्ट का सेव करा क्लोज करा तब मैं तेरे गिर ला अब तो दागे न पुलवा रिपोर्ट वन ये मैंने दाने के लिए तो बोली पी ओ आर टी वन राइट मैं तेरे टोटल ये एक्सी प्राइस से कब आने अब तो मैं दिन वीर में आये मैं बरानू मैं आगे एक तो है अन्न की ना ये ना कौन क्या नहीं डिजाइन में बोलते यार ना टोटल एक्सी पाइस उड़ीन दिए ने लेबल लेके मैंने दिए ने टेक्स्ट बॉक्स के उड़े यार ना टेक्स्ट बॉक्स के अंदर उड़े यार ना क्लिक करा ना क्लिक कर ला माउस के राइट बटन क्लिक करा ना मैं माउस के राइट बटन क्लिक कर ला मैंने दिए ना टोटल के ला मैं टोटल के ने के सम के ने का दिन with tax එකට ගිහින් right click කරලා total කියන එකට ගිහින් sum කියලා දෙන්න. දැන් view කරලා බලන්න උත්තරේ ඇවිල්ලා තිබි 5408යි මෙතන 6216යි. නමුත් මේක රුපියල් වලින් ඇවිල්ලා නැහැ. එහෙනම් ආයම ඩිසයිනින් වලට යනවා. property sheet වල format එක currency කරන්න මෙතනට ගියා.
මේ විදිහට උත්තරේ එන්න ඕනි. රයිට් මේක ඉස්සරහ මොකක්ද එකක් ගහලා තිබුණා. Total cost of. එනම් ගන්න ලේබල් එකක්. කොහෙද ලේබල් තියෙන්නේ? Design view වලට යන්න. මෙන්න තියෙනවා ලේබල්. Capital A, simple A. මේක ගත්තා. මේකෙන් ඉස්සරහින් type කරගන්න. මේක ඇතුලේ total cost of කියලා. දැන් view කරලා බලන්න. අන්න total cost of කියලා මෙතන ඇතුලේ තියෙනවා. Design view yatin click karanne oy udare click karanne oka neme yata yata total ekak hoya pu uttare yatin tiyenne anne e goda dan denna format ekak karansa karala view kala balan ඒ උඩින් ක්ලික් කරන්න ඔය view button එක උඩ ක්ලික් කරන්න. ආ සර් මම මේ ඇහුවා සර් මේක මේ save කරන්න ඕනේ නැද්ද සර් මේ view යන කලින්? save කරන්න. හරි සර්. සර් ඊළඟ එක පොඩ්ඩක් ඒකත් මට කියන්න මිස් වුණා. පොඩ්ඩක් කියන්න. design view යන්න. design view. ඔබ ගන්න අතරින් අර capital A simple A කියලා දින button එක උඩ තියෙන උඩ 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 ටූල් බොක්ස් එකේ මොකක්ද සර් උඩින්ම තියෙන අර ආ මේක කන්ට්‍රෝල් එක ඒකේ ඔය තියෙන x1 එක ගන්න ඒක උඩ ක්ලික් කරන්න රයිට් දැන් ලේබල් එකක් අර සම් කියන එක මේක පාස් ගන්න ඒක උඩ ක්ලික් කරාම එනවා ඕක දැන් අතරින් ගිහලා ඇඳගෙන මේක උඩ සර එනවා ඔ නෑ උතරේ ඉස්සරහින් ඉස්සරහින් මෙතන ඕ අරේ කිසර තවට කිසර අර ගන්න හරි දැන් ඔය ටයිප් කරන් ටෝටල් කොස්ට් ඔෆ් කියලා. ඩාර්ක දැන් ඇඳෙන්නේ නැහැ. ඔය බටන් එකට ක්ලික් කරලා නැහැ නේද? බටන් එක ක්ලික් කරලා ඉන්න. ඔච්චර වැඩ කරන්නත් ඕනේ. මම කමන්න ටයිප් කරන්න. දැන් ඔක ඇතුලේ ගන්න ටෝටල් කොස්ට් ඔෆ්. හරි සර් දැන් view කරලා බලන්න හරි නේද හරි ආ ඒක ඒක තියෙන්නේ මේ කුඩේ නේ සර් පල්ලෙහෙන් තියෙන්නේ සර් ඒක තමයි මංගේ මේ ටිකක් ඉස්සරහට ගන්න කිව්ව ඒක අයිම හදන්න පුළුවන් සර් නැත්නම් පුළුවන් පුළුවන් design view වලට ගිහින ඕඩර් දෙයක් කරන්න පුළුවන් හරිනේ සර්. හරි තාඩ ඉස්සරහට එන්න කමන්නේ. හරි මෙන්න මේ විදියට ඒ කියන්නේ මේ හැදුවේ සම්පූර්ණ ඩේටාබේස් එකක්. හැබැයි සම්පූර්ණ ඩේටාබේස් එක ඉතා සරල ඩේටාබේස් එකක් තමයි මම නිර්මාණය කරේ. දැන් මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ ඇක්සස් කියන්නේ කියන එක ඔයාලට පියවරෙන් පියවර ගෙනියන්න. දැන් අපි ටේබල් හැදුවා, ක්වරි හැදුවා, ෆෝම් හැදුවා, ඊට පස්සේ අපි රිපෝට් එකක් ජෙනරේට් කරා. එතකොට දැන් සම්පූර්ණම ඩේටාබේස් එකක් කියන්නේ ඩේටාබේස් එකක් හැදෙන විදිය ගැන අද අවබෝධයක් එන්න ඕනේ. හරි. දැන් ඔයාලා ඇක්සස් ගොඩ දාගන්න ඇත්තටම කැමති නම් මම ඔයාලට පොඩි උදව්වක් කරන්න. හරිනේ. හැබැයි මම මේ කියන දේ කරොත් විතරයි කරගන්න පුළුවන්. මම අනිවාර්යයෙන්ම ඔයාලගේ ඇක්සස් ගොඩ දානවා. එක 100%ක් මම විශ්වාස කරා. හරිනේ. ඔයාලා කරන්න ඕනේ ඔය මං හදපු ලෙසන් එක ඔය දීපු ලෙසන් එක මගේ වීඩියෝ එක නැවත නැවත බල බල හරි
අඩුම ගානේ පස් පාරක් කරලා එන්න ඕනේ ඊළඟ දවසේ එනකොට. ඔයාලට පළවෙනි පාර තනියෙන් කරන්න බෑ වීඩියෝ එක බලන්න වෙයි දෙවෙනි පාරත් තනියෙන් කරන්න බෑ වීඩියෝ එක බලන්න වෙයි තුන්වෙනි පාරත් තනියෙන් කරන්න බෑ වීඩියෝ එක බලන්න වෙනවා. සමහර කැලිය වලට. 4යි 5යි ඔයා තනියෙන් කරනවා. හරිද? ඒක නිසා මම කියන්නේ පුළුවන් නම් මම කියනවාට ඔය ලෙසන් එක පස් පාරක් කරලා එන්න. ඊළඟ ලෙසන් එක මම කරන්නේ ගොඩක් ලේසි. හැබැයි ඔක් කරන්නෙම නැති වෙන කට්ටියට ඊළඟ ලෙසන් එක ඊටත් වැඩිය ලේසි. මම කිව්වක තේරුණා නම් තේරුම් ගන්න. හරිද? ඒක නිසා හැමෝම මේක ප්‍රැක්ටිස් කරලා එන්න. අපි ඊළඟ දවසේ තවත් ගොඩක් ඒ කියන්නේ මේ තාම ඩේටාබේස් එකක මූලික අධීරය යන්නේ. අපි මේ වගේ ලෙසන් කිහිපයකින් තමයි මම ඔයාලගේ පාඩම කියා දෙන්නේ. මේ විදිහට තව අපි ලෙසන් කිහිපයක් කරමු.